ආයුබෝවන් ඉතින් අදත් මේ තවත් වීඩියෝ එකකින් අපි කතා කරන්න ඉන්නේ මේ මගේ මිත්‍රයෙක් වෙච්ච මානසික වෛද්‍යවරයාට ආපු තවත් කේස් එකක් සම්බන්ධව මේ වෙලාවේ මේ අවස්ථාවේදී මේ සිද්ධියේදී සිද්ධ වෙලා තිබුණේ මේ හස්බන්ඩ්යි නැන්දම්මයි සම්බන්ධයක් ඇති කරගෙන වයිෆ් මරන්න හදපු අවස්ථාවක් දෙකක් නැම්මවයි ඒ හස්බන්ඩ්යි මේ දෙන්නව කොහොමද ඒ තත්ත්වේ පත් වෙන්න හේතුව ඒ කියන්නේ වයිෆ් මරන්න එහෙම නැත්නම් තමන්ගේ දුව මරන අම්මා කටයුතු කරන්න හේතුනේ මොකද කියන එක ගැන කියන්න තමයි ඒ වගේ දෙයක් සිද්ධු වුණේ මොකද ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න හේතුව මොකද කියන එක ගැන විස්තර කරන්න තමයි මේ මම මේ වීඩියෝ එක අද ඉදිරිපත් කරන්න ඉන්නේ. ඉතින් සුපුරුදු විදිහට අදත් මේ මම මේක එක චරිතයක් මට අවරෝපණ කරගෙන මේ කතා විස්තර කරන්න යනවා. ඉතින් අපි මුලින්ම කතන්දරය අහලෙමුකෝ. ඉතින් මම විවාහ වුණා. අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්න ගෙදරකේ. නංගිත් එක්ක. එතකොට අක්කා ඒ වෙනකොට රට ඉඳියේ. එතකොට මේ එතකොට මගේ දැන් විවාහ වුණ දැන් වයිෆ්ට තාත්තා නැහැ තාත්තා එතකොට නැති වෙලා අම්මා විතරයි අම්මා තමයි ඉන්නේ ඉතින් අම්මට පෙන්ෂන් එකක් එහෙම තියෙනවා කොහොම වුණත් දැන් තාත්තා නැති වෙලා තියෙන සාමාන්‍යයෙන් මෙයා පොඩි කාලේ වගේ එතකොට කියන අම්මට අවමාසි කියලා හිතමුකෝ අම්මටත් ඒ තාත්තා නැති වුණාට පස්සේ මොකක් හෝ පොඩි සම්බන්ධයක් ළඟ පිරිමේක එක තිබිලා තියෙනවා ඒ කියන්නේ එතකොට මේ අම්මා මේ පති වෘත්තා දැක්මයි ඔය කියන විදිහට මේ තමන්ගේ හස්බන්ඩ් නැති වුණා කියලා මේ නිකම්ම ඉඳපු කෙනෙක් නෙමෙයි. ඉතින් දැන් අක්කගේ නංගිගේ නංගිව නම් කසාද බැන්ද ඉතින් ඊට පස්සේ ඉතින් වයිෆ් ගෙදරනේ බැන් නවතින්නේ. ඉතින් මේ විදිහට දැන් එතකොට මේ මමත් එතකොට වයිෆ් ගෙදර තමයි මේ ඉන්නේ. හැබැයි අපි ඉඩමක් අරගෙන ගේකුත් හදන ගමන් තිබුණේ ඉඩමක් අරගෙන තිබ්බා දැන් ඒකෙත් පොඩියට ගේ හදන්න අපි ස්ටාර්ට් එක අරගෙන තිබුණේ ඉතින් එතකොට දැන් ගෙදර ඉන්නේ එතකොට වයිෆ් අම්මයි මමයි වයිෆු එතකොට වයිෆ් ජොබ් එකකට යනවා සාමාන්‍යයෙන් එයා ගෙදර එනකොට හතහමාර විතර එනවා හවස රෑ මමට කියාව කරන්න අපි මං ෂිෆ්ට් එකට යන රැකියාවක් තමයි කරන්නේ එතකොට නයිටුත් තියෙනවා උදේත් තියෙනවා හවසත් තියෙනවා මේ විදිහට ෂිෆ්ට් තුනක් තියෙන රැකියාව තමයි කරන්නේ නැන්නම් මගේ පොඩි ගතියක් තියෙනවා දැන් ඔය වැඩ කටයුතු ඉවර වෙලා ගෙදර බාත්รูම් එකක් තිබ්බ වුණාට එළියට තව ෂවර් එකක් අල්ලලා තියෙනවා ෂවර් එකක් පිටහයි කරලා ඒකෙන් තමයි යා හවසට වැඩ කටයුතු ඉවර වෙලා අකපත හොදාගන්නේ බාත්รูම් එකට යන්නේ දවල්ට නාන්න වගේ දේවල් වල විතරයි ඉතින් වටේ තාප්ප එහෙම ගහලා තියෙන්නේ ඉතින් එයා කොහොම හරි ඒ වෙලාවට ඒ හවසට අඟපත හොදනකොට එතන එළිය ලයිට් එකක් දාගන්නේ කරුවලේ ඇඳුම් මුකුත් නැතුව තමයි එයා ඒ වෙලාවට අඟ හොදන්නේ බාත්รูම් එක වගේ තමයි මේ එළිය ෂවර් එක ඉතින් කාටවත් පේන්නේ නැහැ මොකද ඉතින් මේ වටේම තාප්ප එහෙම ඉතින් ගහලා තියෙන්නේ හැබැයි ඉතින් එතන කවුරු හරි ඉතින් දකින්නත් පුළුවන් මේ ඉතින් මමත් ඔබ ඇත්තට මම දවස් දෙකක් මට ක්ලික් වුණා ඉතින් මම ඒක ඇත්තට ලොකුවට එලවන්න කියලා ගියේ නෑ ඉතින් මේ ඒ වගේම මේ දැන් මෙහෙම වුණාට ටික දවසකින් නම් මට නැන්දම් මගේ පොඩි වෙනසක් දැක්කා වයිෆ් ගෙදර එන්නේ 8ට 7ට 8ට විතරනේ මීට කලින් එයා සාමාන්‍යයෙන් ටිකක් හැසිරෙන විදිය ටිකක් හරි අමුතුයි එතකොට යා මේ ඇඳුම් කොහේ ගමනක් එහෙම යන්න ඕන වුණොත් අයන් කරන්න හරි මේ අපේ කාමරේ තමයි අයන් බෝඩ් එකයි අයන් එකයි තියෙන්නේ මේ සාමාන්‍යයෙන් බ්‍රා එක විතරක් ඇඳගෙන ඇඳුම් අරගෙන එනවා මේ අයන් කරගෙන යන්න ඉතින් ඊළඟට සාමාන්‍යයෙන් මේ
ඇඟපත හෝදගෙන ඇහිලා පිහදාන ඒවා එහෙම කාමරේ එහෙම වහන්නේ හරි මේ ඉන්නේ. එයාගේ කාමරේ ඉන්න සාමාන්‍යයෙන් ටිකක් ඕපන් පිට තමයි කරන්නේ. හැබැයි වයිෆ් ඉන්න වෙලාවට එහෙම කරන්නේ නැහැ. මේ බොහොම බාගෙන තමයි ක්‍රමානුකූලව ඒවා සිද්ධ වෙන්නේ. ඉතින් සාමාන්‍ය නැන්දම්ම කොච්චර කොහොම වුණත් ඉතින් වයසින් සාමාන්‍ය මහ ලොකු වයසක් නෑ, තරුණ බවක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ එහෙම නරකක් කියන්නේ ඇත්තටම තාම නෑ. ඒ කියන්නේ වයසට ගිහිල්ලා නෙමෙයි. ඉතින් එක දවසක් ඇඟ හොදනකොට එයා කිව්වා මේ මට පොඩ්ඩක් පිට පොඩ්ඩක් මේ හොද ගන්න ඕනේ, මේ අතුල්ල ගන්න ඕනේ, මේ පොඩ්ඩක් පිට පොඩ්ඩක් හෝ මේ කියන්නේ පිට අතුල්ලලා දෙන්න කියලා. ඉතින් එදා කොහම හරි ඉතින් ඊට පස්සේ දැන් සුපුරුදු මෙයා මේ අන්ඩර්ස්කර්ට් එකක් එදා ඇඳලා මට දැන් කිව්වා පිට අතුල්ලලා දෙන්න කියලා. ලයිට් එක දාන්න නැතුව එන්න කියලා කිව්වා. ලයිට් එක දාන්න එපා මේ කරුවලෙන් පේනවා කියලා. ඉතින් ඇත්තටම ඉතින් එදා මම ඉතින් ඊළඟට ගියාට පස්සේ දැන් ඔන්න අන්ඩර්ස්කර්ට් එක පාත් කළා. අන්ඩර්ස්කර්ට් එක අර සාමාන්‍යයෙන් මේ අර උඩට ඇඳගෙන සමහර ගෑනුනානේ අන්න ඒ විදිහට එදා ඉඳියේ මේ ඒක පාත් කළා. එයා මේ මට පිටිපස්ස දීලා එතකොට ඊට පස්සේ මම ඉතින් පල්ලේ හරියට යනගම ඉතින් දැන් පිට ඇතුළුවා වෙන මොකුත් ඉතින් ඒ දේවල් සිද්ධ වුණේ නැහැ. ඉතින් ඊළඟ දවසේ එදා කොහොම හරි පිට අතුල්ලන්න දවසකින් ඉතර පස්සේ පිට අතුල්ලන්න කියලා ආයි දවසක් කිව්වා. එදා කොහොම හරි මුකුත් මැදගෙන ඉඳියේ නැහැ, නිකම්ම අමුවෙන්ම තමයි ඉඳියේ සම්පූර්ණම කිසිම ඇඳුමක් නැතුව. ඉදා ඊට පස්සේ මේ එදා මුකුත්ම එදා අර විදියට එයා අර පිටිපස්ස මට දුන්න අතුල්ලන්න කියලා. ඒ අතුල්න ගමන් කිව්වා මේ අයින් කරපු මේ රේසර් එහෙම නැද්ද කියලා මේ පොඩ්ඩක් ගන්න. මම මොකටද කියලා මේ අලුතෙන් ගත්තේ ගෙනාවු නැ නෑ කියලා. ඊට පස්සේ කිව්වා මේ මගේ මෙතන මේ පොඩ්ඩක් ඇවිල්ලා වගේ පොඩ්ඩක් කපා ගන්න කියලා කිව්වා. පස්සේ මම කිව්වා මේ මම අලුතෙන් රේසර් එකක් දැන් හිටන් ඉඳ ගන්න කියලා ඉන්නේ, එහෙමනම් පාවිච්චි කර කර ඉන්න එක දෙන්නම් කියලා. ඊට පස්සේ මේ ආහෙන දෙන්න කියලා ඊට පස්සේ මේ ටිකක් සාමාන්‍ය දැන් ඇවිල්ලා වැඩි වගේ නිසා මම මේ පොඩ්ඩක් කපන්නේ මේවා දාඩි දැම්මම කසන වරි මේ කියලා. දැන් ඊට පස්සේ දැන් ඉස්සරහට හැරිලා ඒ අන්තම් මට පෙන්නුවා උඩ එක අතකින් මේ උඩ ගෙඩි දෙක වහගෙන කාතකින්. ඉතින් එතකොට මේ දැන් කරුවලේ වුණාට ඉතින් සාමාන්‍ය ඉතින් දල වශයෙන් එතකොට පුද්ගලයාව පේනවා. ඉතින් ඊළඟට මේ එදා ඉතින් මේ දැන් හරි මම රේසර් එක දුන්නා. ඊට පස්සේ එදාම ඒ වෙලාවේ මම දැක්කා මේ කාමරේ මේ දොරද ටිකක් වගේ ඇරලා වගේ තිබුණා. එයා මේ කාමරේ ඇතුළේ ඉඳන් මේ සාලුවකුත් බාගිර ඇඳගෙන වගේ මම දුන්න රේසරෙන් කප කපා ඉන්නවා. ඊළඟට ඉතින් මේ දැන් මෙහෙම දැන් දුන්න තවත් දෙක දුන්න දැන් මේ විදිහට ළඟ ළඟම සිද්ධ වුණා. ඔය විදිහට දෙක තුනක්. ඉතින් ඊළඟට එක දවසක් ඉතින් ඊළඟට මේ දැන් මට තේරුණා මේ මොකක් හරි ලයින් එකක් තමයි මේ දෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ඉතින් එතකොට අපිට උනත් යම් කිසි ඉතින් ආසාවක් ඉතින් ඇති වෙනවානේ. ඉතින් කොහොම හරි දවසක් මේ එයා මේ ඇඳුම් අඳින්න කොයි හරි යන්න ඇඳුම් අඳින්න ගමන් මේ එයාගේ ෆෝන් එකට කෝල් එකක් ඇහිලා මේ කිව්වා මේ පොඩ්ඩක් මේ කෝල් එක බලන්නකෝ කියලා. එදා කොහොම හරි එතකොට එයා කාමරෙට එතකොට ගියේ. ඉතින් මේ එයා අන්ඩර් ස්කර්ට් එක ඇඳලා පෑන්ටියක් අඳින ගමන් ඉඳී උඩ මුකුත් තිබුණ නෑ. ඉතින් ඊට පස්සේ මේ බොරුවට මේ එක අතකින් අර දෙක වහගෙන මගේ අතට දුන්න ෆෝන් එක කෝල් එකක් ගන්න කියලා. ඉතින් එදා ගෝමන්ටින් දැන් මේ වගේ දැන් දෙක තුනක් එකපාර වුණා හින්දා මම ඉතින් කෝල් එක ගන්න ගමන් ෆෝන් එක අතට ගන්න ගමන් ඉතින් අරයාගේ අත දැන් මම අත පාත් කළා එහෙම එයාගේ උඩ කොටස අර එහෙම තැල්ලුවා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔය විදිහට තිබුණ එතකොට එයාගේ අකමැත්තක් තිබුණෙත් නෑ. ඉතින් කොහොම හරි ඔය විදිහට කොම කුමාර ඉතින් නැන්දම්මත් එක්ක සම්බන්ධයක් ඇති වුණා. ඉතින් මේ කොහොමද කියනවා නම් ඇත්තටම මේ වයිෆ්ට වැඩිය නැන්දම්ම මේ සලකනවා කියන්නේ සෙක්ස් පැත්ත එයාට සෑහෙන උනන්දුයි. මාර දේවල් දන්නවා. ඊළඟට දැන් මේ හැම පැත්තකම සෙල්ලම් කරන්න ඉඩ දෙනවා.
ඉතින් මේ ඇත්තටම වයිෆ්ට වැඩිය බලනකොට වයිෆ් වෙන්නේ සෑ වෙලා හරි වුණාට වයිෆ්ට වැඩිය මගේ සිරිමු දේවල් හොයලා බලනවා. ඒ විතර නෙමෙයි ඉස්සරහා මේ මසාජි සෙන්ටර් එකකට ටික කාලයක් වැඩ කරලා තිබිලා තිනවා. මේ මට හොඳට මේ මසාජ් කරනවා. ඇත්තටම කියනවා නම් පට්ටම පන් එකක් දැන් මේ මිනිස්සු දෙනවා මේ දැන් වයිෆ් පැත්තට. ඉතින් ඊට පස්සේ කොහොම කොහම හරි අන්තිමටම මේ එක පාටම මේ දවසක් වයිෆ්ට කොහොම හරි මේක ආරංචි වෙලා වයිෆ් ඇද්දා කේස් එක. ඉතින් ඊළඟට ඉතින් මේ ඇද්ද වගේම ඊට ළඟ දවස්වල් දෙකක් ගියේ නැහැ. අහලබාල මිනිස්සුත් දන්නවා මේක. බලනකොට ඇත්තටම අහලබාල අයත් මේ අපි මේ ඇත්තට අපි අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඇත්තටම දැනගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක ඒ මිනිස්සු ඇඟිව්වේ නැති වුණාට ඉතින් දැන් වයිෆ් කේස් එක ඇද්ද තැනේ ඉඳන් මේ අහලබාලනුත් දැන් ඇත්තටම මේක ඒගොල්ලොත් දන්න බව දැනගත්තා. කොහොම කොහම හරි දැන් ඉතින් වැඩි ලීක් වෙලා වැඩි ගමන කොහොම හරි ඉතින් මේ අපි එකපාරක් වයිෆ්ට නිදිපිති වගේ දුන්නා. කොහොම හරි සැට්ට පොච්චි කරන්නම මේ කියන්නේ කොහොම හරි ඒක යාගේ වාසනාවකට කොහොම හරි එදායක බේරුණා. ඉතින් ඔය විදිහට අපි අවස්ථා දෙකකදී විතර ඉතින් වයිෆ් මරන්න උත්සාහ කළා. ඉතින් ඔන්න ඔය සිද්ධිය තමයි ඉතින් සිද්ධ වුණේ. ඉතින් අන්තිමට ඉතින් මේ වයිෆ් නෑදෑ කෙනෙක් ගාවට ගියා. ඊට පස්සේ දැන් එයාගේ ජීවිතේට අනතුරක් වෙන්න යන නිසා ඉතින් එහෙදි තමයි ඊට පස්සේ දැන් එතකොට නැන්දම්මවයි එතකොට මේ හස්බන්ඩ් වයිම කියන්නේ දැන් මේ කතා කරන මාවයි ડોක්ටර් කෙනෙක් ගාවට යොමු කළේ. ඉතින් ඇත්තටම බලන්න දැන් කතාව අවසానයි. දැන් මේ වගේ දේවල් ඇත්තටම හුඟක් වෙලාවට සිද්ධ වෙනවා. හුඟක් වෙලාවට අපි දකිනවා නැන්දම්ම කෙනෙක් එක්ක වෙන්න පුළුවන්, ඊළඟට තව මේ සහෝදරියක් සමග වෙන්න පුළුවන්, ඒ කියන්නේ අක්ක කෙනෙක් නැග කෙනෙක් වගේ වෙන්න පුළුවන්. මේ වයිෆ් හැරුණු කොට ආලා බාල කෙනෙක් එක්ක වුණා ඌ වගේ ඇත්තටම මේ සම්බන්ධතා හුඟක් වෙලාවට සිද්ධ වෙනවනේ කලාතුරකින්. හරි කොහොමද ඌ වගේ වැරදි සම්බන්ධතා ඇති වෙනවා. ඊළඟට දැන් ඌ වගේ ප්‍රතිඵල විදිහට ඇත්තටම බලන්න තමන්ට එන්න ඉල්ල වෙන බාධාවල් මගහරවා ගන්න මිනිස්සු ජීවිත පව නාස්ති කරන්න හදනවා. ඉතින් එතකොට ඊළඟට දැන් හුඟක් වෙලාවට අහලා පහලා මිනිස්සුත් මේව දන්නවනේ. මොකෝ අපි හිතන්නේ වරදක් කරනකොට අපි විතරයි සමාජයේ ජීවත් වෙන්නේ කියලා. නෑනේ. ඇස් දහසක් අපි දිහා බලාගෙන ඉන්නේ. එතකොට ඒ අයත් දකිනවා ඇත්තටම මේ මොකද මේක වෙන්නේ. ඔය සිද්ධ හැමෝම අනිත් මිනිස්සු ගැන තොයලා බලනවා. ඉතින් එතකොට ඒ පැත්තෙන් ඒ මිනිස්සු දැනගත්තා ඒ පැත්තෙන් අපහාසයක් එනවා. ඊළඟට බැරි වෙලාවත් දැන් මේ වගේ මේ සිද්ධීද වගේ එතකොට වයිෆ්ම මිය ගියා නම් අපි මරණයකු සිද්ධ කළා. එහෙනම් මිනිස්සුත් මරාගෙන මොකටද මේ අයිති සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ. ඊළඟට බලන්න දැන් වයිෆ්ව මරන්නත් සැමියෙක් මේ අයිති සම්බන්ධය නිසා පෙළඹෙනවා. ඊළඟට අම්මා කෙනෙක් යකෝ දරුවෙක්ව මරන්නත් පෙළඹෙනවානේ මේ නිසා. ඉතින් බලන්න දැන් මෙතන කොච්චර සාහසිකද කියලා මේ සෙක්ස් වල තියෙන භයානකම. මේ වැරදි සෙක්ස් ලබා ගන්න මිනිස්සු කරන දේවල්. ඉතින් ඇත්තටම මේ වැරදි දෙයක නීලිලා ඉන්නකොට අපි නිතරම බලන්නේ ඒක දිගින් දිගට ඒක ලබා ගන්න මිසක් ඒ වැරද්දෙන් අයින් වෙන්න නෙමෙයිනේ. ඉතින් ඒක නිසා මේ බොහොම මේ කල්පනාවෙන් කරන්න ඕනේ කටයුත්තක් තමයි වැරදි දෙයක නියැලෙන්න එපා කියන එක තමයි මම මේ හුඟ මේ වීඩියෝ වල එදාගෙනම විස්තර කරගෙන ගිය අවසාන වශයෙන්. ඉතින් නීති විරෝධී හෝ සමාජ විරෝධී හෝ කටයුත්තක් කරනවා නම් අපි ඒක බැරිලා හෝ අපිට ඒකට පෙළඹුණා නම් අපි නිතරම කල්පනා කරන්නේ කොහොම හරි මේකෙන් ඈත් වෙන්න, කොයි වෙලාවක හරි මේකෙන් අයුතු ප්‍රතිඵලයක් සිද්ධ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපහාසයක් වෙන්න පුළුවන්, නීතිමය ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැකියකම නිම්ම ඒකෙන් අත් මිදෙන්න කටයුතු කරගන්න, ඒකෙන් අත් මිදෙන්න කල්පනා කරගන්න එක තමයි වැරදක් තමන්ගේ අතින් සිද්ධ වෙනවා නම් හුඟක් වෙලාවට සෙක්ස් වෙන්න අවශ්‍ය නැහැ. අපි හිතමු ඩ්‍රග්ස් පැත්තෙන් හෝ වෙනත් පැත්තකින් වැරදි දෙයක් වෙනවා නම් කල්පනා කරන්න කොහොම හෝ මේ වැරද්ද අවම කරගන්න, වැරද්ද නැති කරන තත්වයට කටයුතු කරගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. වැරදක් වහන්න තවත් වැරදක් කරන එක නෙමෙයි. ඉතින් මේ වීඩියෝ එකනොත් මම මතක් කරන්නේ ඕක. ඉතින් මගේ channel එක subscribe කරන්න. ඊළඟට ඉතින් මේ වීඩියෝත් ඔයගොල්ලෝ යාළුවෝ අතර share කරන්න. වීඩියෝ එක සමඳුනට බොහොම ස්තුතියි.